1960 තුනවසරේදී එක වහලයට වේදිකා නාට්‍ය නිර්මාණය කරමින් මෙරට වේදිකාව ආක්‍රමණය කරන ඔහු 1975 වසරේදී හිරු නැති ලොව පරිවර්තන කෘතිය නිර්මාණය කරමින් මෙරට ලේඛන කලාවට එක්වෙනවා. අමතක නැති මතකද අපි හොයාගෙන යන්නේ ඔහුගේ ජීවිත කතාව. ඔහු ආචාර්ය රංජිත් ධර්මකීර්ති. එක්දහස් නවසය හතලිස් දෙක වසරේ අප්‍රේල් 6 වනදා උපත ලැබූ රංජිත් ධර්මකීර්ති මහතා කුඩා කාලයේ සිට හැදී වැඩෙන්නේ මාතලේ හුලන්ගමුව ගම්මානයේයි. පාසල් අධ්‍යාපනයෙන් පසුව සිය වෘත්තීය ජීවිතය භාෂා පරිවර්තකයෙකු ලෙස අරමුණ රංජිත් ධර්මකීර්ති තුල මාධ්‍ය වේදිකාවක වීමේ සිහිනය නිරතුරුවම පැවතියා. ඒ සිහිනය නිසාම ගුවන් විදුලියේ සහාය නිවේදක තනතුර සඳහා අයදුම් පත්‍රයක් යොමු කරන ඔහුට එම සම්මුඛ පරීක්ෂණයේ වෙනුවෙන් කැඳවීමක් ලැබෙනවා. ඒ අර දින අතර අමර බඳු රූපසිංහ මාම ධර්මශ්‍රී මොණසිංහ නේවටන් රුණත්න බර්ටි ගලී හිටියා. ප්‍රේමසරය අපාසිංහ ආදිවාසීන් අපි අරගෙන ඊට පස්සේ මම ප්‍රවෘත්ති නිවේදකයෙක් හැටියටත් ප්‍රවෘත්ති සංස්කාරකවරයෙකු හැටියටත් වැඩ කරන කාලේ ශ්‍රී ලංකා මහා බැංකුවේ භාෂා පරිවර්තක තන්ත්‍රයක් හම්බෙලා මම ඒකට ගියා. ඒ ගිල අවසර අරගෙන ඒ දෙකේම වැඩ කරා. නාට්‍ය නිර්මාණ ශිල්පියෙකු ලෙස කරලියට එන ආචාර්ය රංජිත් ධර්මකීර්ති මහතා 1963 වසරේ නිෂ්පාදනය කෙරුණු එක වහලයට නාට්‍ය තුලින් මෙරට වේදිකාව ආක්‍රමණය කරනවා. එතෙන් පටන් නැංගුරම්, මහගෙදර, හිරු නැතිලොව, හස්තිරාජ මහත්තයා ඇතුළු වේදිකා නාට්‍ය රසක් නිර්මාණය කිරීමට ඔහුට හැකියාව ලැබෙනවා. ඇත්තෙන්ම මට දැන් නාට්‍ය සම්මාන 12ක් හම්බෙලා තියෙනවා. මේ පිටිපස්සෙන් පේන්නේ සම්මාන තමයි. ඉස්සෙල්ලම හම්බුනේ 1964 නාට්‍යලේදී හිරු නැති ලෝකෙන් නාට්‍යෙට හොඳම නිෂ්පාදනය හොඳම පරිවර්තන ආදී සම්මාන 6ක් හම්බුණා. ඊට පස්සේ මෝදර මෝල මේඝ ආදී වශයෙන් මේ නාට්‍ය රසකට මම සම්මානයට පාත්‍ර කළා. මේ අගනා කලාකරුවා ලේඛකයෙකු ලෙස සිය ගමන් මඟ අරඹන්නේ 1975 වසරේ හිරු නැති ලොව පරිවර්තන කෘතිය රචනා කිරීමත් සමගයි. ඉස්සෙල්ලාම කේජියතුල මහත්මයා ගිල්ලින් පිට මගේ හිරු නැතිලොව නාට්‍ය ග්‍රන්ථයක් හැටියට පළ කරා. ඊට පස්සේ චිරවේණ ආදි වශයෙන් ප්‍රදීපාගාරයට දැන් මම පොත් 85ක් ලියලා තියෙනවා. මගේ නවතම කෘති 6ක් ළඟින් දොරට වැඩියා. අපි හැමගෙන හොයා බලන්න කවුරුත්ම නැහැ. අපි හොයන් ඇවිල්ලා අපි ආපහු මතක් කළ දින එක වර්තමාන පරම්පරාවට අමතක වෙලා ගින්න පරම්පරාවට ඉතාම වැදගත් මෙහෙවරක් හැටියට මම සලකනවා. සිය ජීවන ගමන් මගේ 79 වන විය පසු කරමින් සිටින ආචාර්ය රංජිත් ධර්මකීර්තියන් අදමණ විට කොහොමල ප්‍රදේශයේ සිය නිවහනට වී ජීවිතය ගත කරනවා. ගුවන් විදුලි නිවේදකයෙකු, ප්‍රවීණ නාට්‍ය නිර්මාණකරුවෙකු මෙන්ම ලේඛකයෙකු ලෙසත් මෙරට කලාවට ඉටු කළ අප්‍රමාණ මෙහෙය වෙනුවෙන් රංජිත් ධර්මකීර්ති නම් වූ ඔහුට ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ ගෞරවය අප මෙලෙස පුද කරන්නෙමු. මෙවැනි සුවිශේෂී පුත්කලින්ට ජීවයක් වන්නට ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලය හා නිදහස් කලා සංධානය නිබන්ධවම සූදානම්වින් සිටිනවා. අප සමග ඒ සඳහා එක්වන්න ප්‍රේක්ෂක ඔබත් කැමතිනම් අමතන්න.